यहपत गुणगरुक समाजे का अपेक्षावेन इदिरिपत करनु लबन संगीत कवि बन अंक पहलव तेरे गाता साहित्येन चापा रहत मेहनिन वहन से कथा पुवताई मे देशकयानो काव्यश्री पूज्यपाद मानकंदुरे पञ्ञासार स्वामीन वहन से लाबासी उपाल उदारम्मी वीतरागिव लोकनाथ बुदु मारामीन हिस नमामा वांदीने मी हिस नमामा वांदीने मी सादानो किलिटी उतुम तेवला दहम बन कंदे निरामिसु देत दीहिस मत तबागेन पुद दीदीमा वांदीने मी पुद दीदी वांदीने मी एदा महासंग पार पूरेन्ना सदानुस्मरणीय विलसिन पूजनीय लो विराजित महासंग गण वांदीने मी महासंग गण वांदीने मी पिन्वतुनी मे चापा रहत तेरनिये के कताव तुले गिही जीविते एति गेटलु हेल हैप्पिली नोएकुत फलिरोध्यान गेन अपूर्वट संदहन वेनवा दंबदीव वंसहारनम जनपदे अद्दर एकतरा वेदिगम्माने अक्तिबुना एही वेदिनायक यागे रूमद्दियनिय तमाई चापा අපි මෙතෙන් සිට ඒ රසවත් කතාවට කවියෙන් සවන් දෙමු වංශහාර ජනපදයකි දඹදිවට එහි වැදිගමක් විය වැද්දන් සිටියාවට සතුන් මරා විකුණති පිය නැත පවට එනමුත් ඔවුන් නැත කිසි දිනක දිනිවට වැදිනායකට සිටියේ එක दियनियकि रूमत कामीन ऐसित गत कालनियकि खटतर माक सरय ए नाम आरुमयकि चापा एगे नामाई सुंदर तारुनिय की वेदन हासुरुवन वेदि नायक याट बिरिंदत नेतिव दुवरक गेन हिटियाट अडुपाडुवाक नहगे तुल
किसी दाट हरियाद रे ओहुदिय निय चापाट आवादीनाक निरुवात ताओ से कु गामट निगंट एकी पुदु मेकी वैदन हैमट तरुणय ते देवात ये गात एत हैड कामट उपक ओहुगे नाम ओहु गैल पे नामट वैदिनायक दुटुवा में उपकते में वागे केने कुनेत वैदन सीटी नगामे पिरिपुन्नेंग पातय पिरिपुन तारुन कामे इरियाव सान सुन्य दोटुवाम सीरसने में रांदवा उपक गाम केलवर गलगेक सैलकुम कराई दान वैट दी हैम दाक वैदिनायक निसा सिदुवन हैम देक किसी वैदे कोट पैन याक नोम विय एक उपक दीन पाता उदयन पैमीने नवा वैदिनायक गे गे दोर कड नावतीन वा वैदा पिंड पातय आरगेन एनवा पातंतरय गेन ओह आपासुयानवा मेतरे वैदिनायकट सिद्ध उना वैदन समग सतियाक पितर दड़य मेयन्न मुआन मरा मस्सम विकुना टिकक यहमिन हरि हंब करन्न इतिन आजीवक उपक तापस तुमाट दिनपता नवरदवाम दानय दीम चापादियनियट पैवरुआ मे विदियट टिक दव सक गत वेदी उपक देक नुमेत चापा यन वेदी कालय टिकेन टिक मेले से पेर लेदी पुदुमाई पिन्वतुनी एही सिदु उन सिद्धी सतियक पामन वानये गात करमी किया
වැදිනායක තම පිරිසත් සමග ගියා. තාපසතුමාහට දානය පුදනනියා. පවරාදියනියට ඔහු දඩයමට ගියා. ආවා උපක තාපසයා උදහැක්කේ වෙනදාදා කීන වැද්දා අද නැත දැක්කේ. චාපා එබුනාය ගෙතුලින් අරුමැක්කේ. වැද්දා නිදානෙකි තමගේ තුළරැක්කේ. උපකවාසීවිය චාපා දුටුව විට චාපා පුදුම විය උපකව දකින කොට මේ දෙදෙනගේ නෙත් බැඳුනා මොහොතකට. අයියෝ උපකගේ සීලය කිමද හෙට. උපක සිරිත් ලෙසයයි ගල් ගුහාවට. දානයවල දන්න බැහැදැන් වෙලාවට. අවුල් වෙලා හිතමි පෙම් කලාවට. ලතවෙයියාහෝ මොනවද සිදු උනේමට. චාපාගේ සුන්දර බව ලස්සන නිසා දැන් උපකගේ හිත හොඳටෝම වෙනස් වෙලා. ඊට පස්සේ වැදිගේ පැත්ති ගියෙත් නැහැ. වනයෙන් ලැබෙන පලාපලයමක් අනුභව කරලා ගල්තලාවක වැතිරිලා කල්පනා කරනවා, අනේ මට මේ සුන්දරිය නැතිව මොන ජීවිතයක්ද කියලා. සුසුම් ළමින් ගල්තලයක වැතිරෙනවා. චාපා සිහි වෙමින් හදවත වැළපෙනවා. මොන තපසක්ද මට චාපා සිහි වෙනවා. ඇය නොලැබුණොත් කුසගින්නේ මිය යනවා. ඇගේ රූපයෙන් දැන් මට බැහැ මිදීමට. සිතමින් විවේකය දෙයි ගල් තලාවට. සිරිත් පරිදි දෙන දාන ගැනීමට. උපක ගියේ නැතයින් පසු ඇගේ ගෙට. මේ විලසින්ම සතියක් ගත වුණේ. වැද්දා පිරිස සමගින් පැමිණුණේ.
පිරිස පිටත් කොට ගෙට පිවිසුනිය චාපාදියනිගේ වෙනසක් පෙනීය වැදි තාත්තට වෙනසක් පෙනුණා මොකද දුව වැදි ගෑනු උඹේ තනියට ආවද දුක සැප බැලුවද තාපසතුමා ආවද දානි දුන්නද දුවගේ පිළිතුර වැදි නායකයා කෝපයට පත් කළා ගමේ වැදි ගෑනු දුව ගැන බැලුවාද තනිනෝ තනියටවත් ගෙදරට ආවාද මානැති ටික දිනට අඩුවක් නැහැ නේද තාපසතුමාහට දානය බෙදුවාද අනේ පියාණෙනි තාපසතුමා ඇහින් දැක්කේ නැහැනේ සතියක් ගත වෙලා ගිහින් තාත්තේ ඒ ආනාවේ ඒ ආවිහින් පියා කෝපවිය දුවගේ කතාබහින් තිසලකුවේ නැත ඒ තාපසයාට ඔහුගේ අගය වැටහෙන්නේ නැහැතිට මම දැන් ගිහින් හේතුව විමසමි ඊට දඬුවම් කරමි ඇවිදින්ති කළ දේට මෙහෙම කියා ඔහු ගල්ලෙන වෙත යන්නේ ගල් තලයක වැතිර ඇත ඔහු කුසගින්නේ තාපසතුමනි මේ කිමදැයි විමසන්නේ නිසොල්මනේ ඕ නැහැ පිළිතුරු දෙන්නේ කිම තාපසතුමනි ඔබ නිදියනු මෙලෙස මට ඔබේ දුව නැතිව ජීවත් වනු කෙලෙස ඇය මගේ බිරිඳ කරගනු කැමති නොලාස මා මැරෙනවා තව හිටියොත් මේ විලස වැදි නායකයා කල්පනා කළා දුව නොදුන්නොත් මේ මිනිහා මෙතන මැරිලා යාවි අනික දුවගේ කල වයස හරි මේ මිනිහා තරුණයි පෙනුමයි වැදගත් පාටයි රෙද්දක් අඳින්න දීලා දුව පාවල දෙන එක වරදක් නැහැ කියලා
එහෙම හිතලා ගමට කැඳවාගෙන ගින් දුව උපකට බාර දුන්නා චාපානෝ දුන්නොත් මොහු මෙහි මිය යාවි එක් පැත්තකින් මොහු චාපට ගැලපේවි මෙහෙම කියා උපක කැඳවාගෙන පේවි කාරකාරයට චාපා දියනිය දේවි කාලක් ගත වෙනවා චාපා ගැබිනි වෙනවා පුතෙක් උපදිනවා උපකයාහට වේද දැන් උපක පුතෙකුගේ පියෙක් ඒත් වැඩක් පලක් වුරුනේ වැද්ද දඩේ මේ යනකොට පස්සෙන් යනවා මස්කද උස්සගෙන එනවා දර කෑල්ලක් පලා ගන්නවත් දැනුමක් නෑ චාපාට දැන් මේ මිනිහා හරි හිස රදයක් නිතරම ස්වාමියාට අපහාස උපහාසයෙන් කතා කරනවා පුතා නලවන්නෙත් සැමියාට අපහාස කරමින් වැඩ පාල නොදන්නේ දෙන දේ ඔහෙ කන්නේ මාස්කද ආදින්නේ මැරුණමිනිහෙක් වගේ ඉන්නේ දරුවා නලවන්න චාපාට බැහැ ඔන්න උපක හට දෙන්න හදන කොට ඔහු යනවා යන්න දවසක් චාපා හඬන දරුවා නලවන්නේ මෙහිමයි දොයි 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 දොයිය පුතා වැඩ බැරිනික මාගේ පුතා පිනටම කන මුගේ පුතා නිදියන් මගේ චූටි පුතා මෙසේ කියා පුතු නලවයි උපකගේ හද වෙත තලවයි කෝපගින්ද රත් මොලවයි පලාබෙදා ඔහු එලවයි තාත් තාට වැඩ බැහැ පුත දඩයමටත් හුරුනේ අත කත් අදිනවා විතරයි පුත තාත් තාගෙන් වැඩකුත් නැත මේ අඳෝනාව උපකට හැමදාම ඉවසා ඉන්න පුළුවන්ද ඔහු කියනවා චාපා මට ඔහුම අපහාස කරන්න එපා
මම මේ ගමට එනකොට වනය මැදදී අනන්ත ජින කියලා උත්තමේ මා එක්ක මිතුරු වුණා. ඒ මිත්‍රයා මට කිව්වා කරදරයක් වුණොත් එයාව හොයාගෙන එන්න කියලා. චාපා ඔයා තාම තරුණයි වෙන දීගයක යන්න මම යනව තපසට අර අනන්ත ජින කියන මිත්‍රයා හොයාගෙන. නොකරනු චාපා ඔය කෙනිහිලි මම ඉහළ කුලේකින් පැවතෙනවා. අනන්ත ජින නම් මිතුරු කෙනෙක් ඇත. මට ඔහු නිතරම සිහි වෙනවා. දරුවයි ඔබවයි දෙන්නම අතහැර හෙට මානිවසින් පිට වෙනවා. කොහේ නමුත් ඔහු ඉන්න තැනකින් අනන්ත ජින මම හමු වෙනවා. අනන්ත ජින නම් ඒ මිතුරාගේ ඉරියව් දැක්කම සිත පෑදේ. දෙතිස් පුරිස ලකුණු යමතුවන්නේ සිරස වටාගන රැස්මීදේ. පවසමියතුමට බිරිඳක හින්දා අසරණ උපකට සිදු උදේ. තීවෙන සැමියෙකු අරගෙන චාපා නොකරනු මට කළ අපරාදේ. කවුද මේ උපකගේ යහළුවා අනන්ත ජින? අපි දැන් ඒ අවස්ථාව මතක් කරමු. උපක මේ වැදිගමට එන අතර වනය මැදදී ගෞතම බුදුන් වහන්සේව මුණ ගැහෙනවා. පුදුමයෙන් අහනවා, ඔබ වහන්සේ කවුද කියලා. කසාවතක් හැඳ සන්සුන් ගමනින් බුදු හිමි වඩිනවා වනය මැදින්. නිරුවත් ගමනින් යන මේ උපකට එතුමා පෙනෙනවා බොහොම හොඳින්. පින්වත ඔබ මේ කොයිබක යන්නද? බුදු හිමි විමසයි මිහිරි නදින්. ස්වාමීනි ඔබ කවුරුද කිව මෙන අඩුවක් නැහැ පෙනුම තෙදින්. අනන්ත ජින වෙමි ලොවටම අග වෙමි. නොදන්නේ ඔබ මගේ පුවත. ඔබ යන ඔය ගමනින් මට කම් නැත. හමුවනු මා දිනක දිනවත. ඔබේ මිතුරෙකු ලෙස මා සලකනු මැන සසර පුරුදු ලෙස එන පැවත. කරදරයක් උනු විට මා හමු වෙනු. වෙනස් නුනොත් නොබේ දිවි පෙවෙත. කරදරයක් වුණු විට එතුමා හමුවන්නැයි මට කීවා. ඒ අනන්ත ජින කියන මිත්‍රයා ඉන්න තැනක් හොයාගෙන මම හෙටම පිටත් වෙනවා. දැනුයි චාපාට තමාගේ වරද තේරුණේ. ඇය හඬා වැළපෙනවා යන්න එපා කියලා. ගියොත් දරුවව දණ්ඩෙන් ගහලා මරණවයි කියනවා. ඒත් උපක අදහස වෙනස් කළේ නැහැ පින්වතුනි.
दारुवाई बीरींद आत हैर ओहो पिटवे नवा पेरदा हामू मीतुरा सोयमीन यानवा अनना चापांडा वैल पे दुख लियले नवा मैं मगे वारद बाव माट देन सिंही वेनवा वैदिनायक पिया बेत ऐय विगस किया विस्तर किया दारुआ लांगम तिया तातंते मामात वैडी कालयाक नोया यन्ने मिता पास रैकुमट हित सहन सोया वैदिपियागे अदहस तिबुने मुनपुरा कवदहारे वैदिनायकया करन्न ओहो पोडिपुटाव बारगेन चापाट तपसट यामट अवसर दुन्ना चापा बोहो दूर गोसन बारनेस आये सीतीनवा मीगदाए पेर पिन्नानुव गैलवी माई हम उए विन्दा आमासुव ऐय लोतुरु उपकतियुलेस मीनाम उतुमिक्य उदेहावस देक गात युतु दसुनाक्य तुन्सितनी वालन लो तुरु सिसिला कुंय हादवत सुवद करवन आम सुवदा कुंय दाहम आसासित दाम साब यही कोनक सितुआ मामात पैवी दीव सीटीमी दिनक पेर पिंती बीन ऐय हाट सास रही कोनक ए बवेदा दुटुआ साम बुदु मैनिक मेहनियार मैकट ऐ ए दीन में यानी सुनियांत हम मेहवर साल सानी बन दम्मा सानी दाहा मेही है सिरेनी दहन वाडानी हादवत सान सानी
එදා දම් සභා මණ්ඩපය අසල බණ ඇසූ ඇය මෙහෙණි අරමකට ගිහින් අවසර අරගෙන එහි භික්ෂුණීන්ට වතාවත් කළා. දිය ඇද්දා මලු පෙත්තම දුවා. දැන් ඇගේ රළු වැදි ගතිය පෙනෙන්නට නෑ. හොඳ සංවර උපාසිකාවක්. දවසක් මෙහෙණිවරු ඇයත් කැටුව ගියා යලිත් බුදු බණ අසන්නට. බුදු පිණිස දුටුවා සිත සංසුන් වුණා. බුදුහාමුදුරුවෝ එදා මේ සසරේ තම අන්තිම දේහය දරන චාපාගේ පෙරපින් දුටුවා. ආපසු අරමට ආ ඇය භික්ෂුණීන් වෙතින් පැවිද්ද ලැබුවා. මෙහෙණි අරම තුල පැවිදි වුණානි. දැහැන් ගතව බාව බැමි සිඳුනානි. කමටහන් ලැබ සිත දිනුවානි. සසුනට පුරහඳ ලෙස පෙනුනානි. සසර දුකට හේතුව පාටහාගෙන එයින් මිදෙන මාවත විමසාදැන උත්තම චාපා පින් උතුරායන කවුරුත් පල කෙරුවා ඇයගේ ගුණ. සම්බුදු හිමිගේ දහම් අසලා බවඳුර සදහම් කොතින් වසාලා. අන්මෙහෙනින් හට දහම් දේශාලා රහත් වුණා ඇය කෙලෙස් නසාලා. චාපා රහත් මෙහෙණියට දිනක් හිතුණා තමාගේ උපන් වැදිගමට ගිහින් පියාට දහම් දෙසන්නට. ඇය තවත් භික්ෂුණියන් පිරිසක් සමග වංගහාර ජනපදයට වැඩම කළා. දවසක් ඇයට ඇය සිටි ගම සිහිවන්නේ පියා දකින ආශාවකි උපදින්නේ. හිතවත් තෙරණියන් පිරිසක් කැඳවන්නේ වංගහාර වැදි ජනපදයට යන්නේ. වැදිනායක පියාදියනිය වාඩිනු බලා අන් වැදි පිරිස සමගින් ඇත පුදුම වෙලා. චාපතෙරණි බණ දෙසුවා දෙනෙත හෙලා. ඒ වැදි පිරිස සෙල්වත් පිරිසක්ම කළා. ආලෝකයක් ලැබුණා වැදි ගමට මෙසේ. වින්දා කවුරු කවුරුත් ඇගේ දහම් රසේ. සාදු සාදු හඬ වැද්දන් අතර ඇසේ.
එවන් ආසිරියක් කාවියෙන් කියනු කෙසේ ඉන් පසුව වුන් දඩයමකට ගියේ නැත තාගත චාපතෙරනි හින්දාසන සීලාහිත දැන් වැදි පිරිස බොදු වුවසෝ වෙලා ඇත චාපාරහත්තරණිය භික්ෂුණී ශාසනයට පූර්ණචන්ද්‍රයා වාගේ ඇය මුලින් කටකාර තරුණියක් පසුව රහත් වෙලා සංවර භික්ෂුණියක් වුණා මේ කතාව පින්වත්නි අදට කොච්චර කාලෝචිතද කියලා හිතලා බලන්න ඇසුවා ඔබ ආද මේ කවි බණ පාද සිත් සැනසේවාගෙන පින්කාද එයින් සදාකල් සිරි සැප විඳවිඳ දිවියට එලියක් වනුමැන අද ආද දිවියට එලියක් වනුමැන අද ආද දිවියට එලියක් වනුමැන අද ආද දැහැමි සමාජයක අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ සංගීත කවිබණ අංක 15 චාපාරහත් මෙහෙණින් වහන්සේ කතා පුවතයි ඒ අවසන් වූයේ දේශකයාණෝ කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සංගීත කවිබණ අංක 16 අටවිසි බෝධි පූජා කවි කැසට් පටය ළඟදීම බලාපොරොත්තු වන් සංගීත කවි කැසට් පට සංගීත රෙකෝඩ් බාර් බෙදා හැරීමක් ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවුම රකිත්වා